Hello everyone. අද අපි කතා කරන්නේ structural words පාඩමේ දෙවෙනි කොටස. ඉතින් මෙතනදී ගිය සතිය ඉගෙන ගත්ත එක මතක ඇති අපි structural words දෙකක් ඉගෙන ගත්තා disease කියලා. අද අපි ඉගෙන ගන්න යන්නේ ඒහා සමානම ගොඩාක් වැදගත් තවත් පොඩි structural words දෙකක්. ඒ තමයි a සහ n කියන පද දෙක. දැන් මේ අ සහ එන් කියන පද දෙකේ තේරුම තමයි හල්කා යන්නක් කියනවා. ඒ කියන්නේ මේ දෙක යොදද්දී හල්කා යන්නක් කියනවා. දැන් ඔන්න උදාහරණයක් බලමු. මෙන්න මේ වගේ. දැන් අපි dog කියන වචනේ ඉස්සරහින් අ දාලා තියෙනවා. ඒතකොට මොකද තේරුම? බල්ලෙක් කියලා අර හල්කා යන්නක් කියනවා. මේ හල්කා යන්න ඉන්නේ අ හින්දා. ඒ වගේම තමයි එන් ගත්තත් හල්කා යන්නක් කියනවා. එන් එලිෆන්ට් කියුවාම අලියා නෙමේ අලියෙක් බල්ලා නෙමේ බල්ලෙක් නැත්නම් ඩොග් කියන්නේ බල්ලෙක් ඇන් එලිෆන්ට් කියන්නේ අලියෙක් ඒ වගේ ඕනම එකකට හරි එන් හරි දාගොහම මෙතන මෙහෙම හල්කා යන්නක් කියනවා සහ එන් වල දෙකේම තේරුම එක තමයි එන් අම්බ්‍රෙලා කියන්නේ එතකොට මොකද්ද උඩයක් හවුස් කියන්නේ එහෙමනම් ගෙයක් නිවසක් එතකොට හරි එන් හරි දාගොහම ඕක තමයි තේරුම දැන් මේ පණ තියෙන කෙනෙක් ගමු මනුස්සයෙක් එක්කලා කොහොමද යෙදෙන්නේ කියලා බලමු a boy කියුවාම පිරිමි ළමෙක් ඒත් ඒකම ඒ කියන්නේ පණ තියෙන පණ නැති සතෙක් ඕනෑම නාමපදයක් එක්කලා a හරියෙන් හරි ගත්තාම හල්කා යන කියලා a road කියන්නේ එතකොට පාරක් දැන් අපි ඒ නීතිය ඉගෙන ගත්තා a n වල තේරුම හල්කා යන ඉංග්‍රීසියෙන් එක මුලට දානවා සිංහලෙන් අගට දානවා a dog කියලා කියනවා ඉංග්‍රීසියෙන් සිංහලෙන් බල්ලෙක් කියලා අගට දානවා මේ එන් කියන වචන දෙකේම තේරුම අපි ඉගෙන ගන්නනේ හල්කා යන්න කියලා. ඉතින් හල්කා යන්න කියනවා නම් අ සහ එන් වලින් මොකටද දෙක මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මේක පාවිච්චි කරන්නේ අ ගන්න අවස්ථාව වලට එන් ගන්නෙ නෑ. එන් ගන්න අවස්ථාව වලට අ ගන්නෙ නෑ. ගොඩාක් අවස්ථා වලදී ගන්නෙ අ තමයි. හරි හැම වෙලේම ගන්නෙ අ. එක්තරා පොඩි කීපයක් ඇරුණකොට ඒ කියන්නේ ශබ්ද කීපයක් තියෙනවා ශබ්ද කීපය ඉස්සරහින් આવොත් එන් ගන්නවා අනිත් හැම වෙලෙම අ ගන්නෙ හල්කා යන්නේ දැන් මම කියලා දෙන්න යනවා මේ ශබ්ද මොනවද කියලා එහෙනම් බලන්න එන් ගන්නේ අපි මොනෝ හරි වචනයක් පටන් ගත්තොත් ඒ අකුරෙන් අපි එන් ගන්නවා ඒ අකුරෙන් පටන් ගන්න වචන ඉස්සරහින් එන් ගන්නවා ඒ වගේම ඊ අකුරෙන් වචනයක් පටන් ගත්තොත් එන් ගන්නවා ඒ එන් අයි අකුරෙන් පටන් ගත්තොත් වචනය එන් ගන්නවා ඒ වගේම ඌවකුරේ මචනේ පටන් ගත්තොත් එන් ගන්න. මොකද දැන් ගන්නේ එන් ගන්න ඇත්තටම හල්කා යන කෝණෙක. එහෙනම් බලන්න එන් ඇපල් කිව්වොත් තේරෙව මොකද්ද? ඇපල් ගෙඩියක්. එන් ඊගල් ඒක පටන් ගන්න දෙන ඊ අකුරේ. එන් ඊගල් කියන්නේ රාජාලියෙක්. උතන්ට අ ගන්නෑ හල්කා යන වෙන වෙලාවට අර අකුර ගැන පටන් ගන්න මුල් අකුර ගැන හිතලා තමයි අපි එන් දාන්නේ. එහෙනම් එන් අයිඩියා කියන්නේ අදහසක්. එන් අවුල් ඕකුරෙන් පටන් අරන් තියෙන්නේ එතකොට අපි කියන්නේ බස්සි එහෙමනම් එන් ගත්තත් හල්කා යන්න එන්නේ අ ගත්තත් හල්කා යන්න එන්නේ එතකොට දැන් අපි මුලින්ම එක නැත්ත හැම වෙලෙම අ තමයි ගන්නෙ නමුත් මේ සමහර අවස්ථා වලට මේ වගේ a e i o ආවොත් කිසිම ප්‍රශ්නයක් නැහැ a e i o වලින් වචනයක් පටන් ගන්නවනම් අපි ඒක ඉස්සරහින් එන් ගන්නවා අර හල්කා යන්න වෙනුවට එතකොට බලන්න ඒත් ඉතින් හල්කා යන්න කියන්නේ ඇපල් කියන්නේ ඇපල් ගෙඩියක් එන් ඊගල් රාජලියෙක් එන් අයිඩියා කියන්නේ අදහසක් එන් අවුල් කියන්නේ බස්සෙ ඊළඟ අපි දැන් බලමු මේ શબ્ද පහ විතර තියෙන්නේ දැන් වවල්ස් නම් ඒ ඊ අයි ඔ යූ කියලා තියෙනවානේ යූ අකුර ගැන කතා කරලා ඉන්නේ ඔන්න දැන් යූ අකුර ගැනත් කතා කරන්න යනවා යූ අකුර ගැන කතා කරද්දී පොඩ්ඩක් අපි මතක තියාගන්න ඕන යූ අකුරවත් එන් තමයි ගන්නෙ හැබැයි හැම වෙලෙම එන් ගන්නෑ මොකද යූ අකුර සමහරක් වෙලාවට අපි શબ્ද කරනවා අයන්නට ආ කියලා සද්දයක් තියෙනවා උදාහරණයක් ඇරිට අපිට ගන්න පුළුවන් යෝකුර අයන්නට සද්ද කළොත් එන් ගන්නෙ අම්බ්‍රෙලා කියද බලන්න යෝකුර සද්ද කරන්නේ කොහමද ආ ආ අම්බ්‍රෙලා එහෙනම් ආ සද්දේ නෙහින්ද එන් ගන්න ඒ වගේම අංකල් කියලා ආවනම් එන් අංකල් කියලා තමයි කියන්නේ එතකොට කුඩයක් මාමෙක් ඒ වගේ එහෙකට යෝකුර තව සද්දයක් තියෙනවා සමහරක් වෙලාවට යෝකුර ශබ්ද කරනවා යූ කියලා. ඒ කියන්නේ මේ මුලට ශබ්ද වෙන හැටි. හරි මැද ශබ්දේ නෙමෙයි මුල. පටන් ගන්නකොට මේ ශබ්ද දෙක තමයි එන්නේ. යූ කොට ශබ්ද දෙකයි මුලට ආවම තියෙන්නේ. මේ වගේ. දැන් බලන්න.
යුනිවර්සිටි කියලාවොත් අපි ගන්න මොකද යුනිවර්සිටි කියද්දි යුවකුර තිබුණට සද්දේ යු අයන්න නෙමෙයිනේ. අම්බ්‍රෙලා වගේ අයන්නට සද්දකලු විතරයි අපි ඇන් ගන්න. ඒ වගේම යුනිට් කියලා තිබුණොත් යුනිකෝන් කියලා තිබුණොත් යුනිකෝන් කියන්නේ කංග වේන. ඒතර කංග වේනෙක් කියනෝ නම් අපි ගන්න අ යුනිට් අ යුනිකෝන්. එහෙමනම් AEIO ආවොත් අනිවාර්යෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇන් ගන්නව හල්කා ඇන් ගන්න. හැබැයි යුව කුරේදී පොඩ්ඩක් පරිස්සම් වෙනවා. යුව කුර බලන්න ඕන යුව කුර ශබ්ද වෙන්නේ මුලට ඇවිල්ලා තිබුණාට ශබ්ද වෙන්නේ අහ ශබ්ද දෙන්නේ යූ ශබ්ද දෙන්නේ. ආ ශබ්ද දෙනවා නම් ඇන් ගන්නවා. යූ ශබ්ද දෙනවා නම් ඒ ගන්නවා. අ කියන්නේ. ඊළඟට අපි දැන් බලමු මේ ඇන් කියන එක ගන්න තව දැනක් තියෙනවා. ඒ තමා සයිලන්ට් එච්. එච් අකුර ශබ්ද වෙන්නේ නැත්තම්. එච් අකුර ශබ්ද වෙන්නේ නැතුව යෙදෙන අවස්ථා තියෙනවා. බලන්න මෙන්න මේ වගේ. අව මෙතන HOUR දාලා මේක ශබ්ද කරන්නේ අව කියලා. හව නෙමේ අව. එච්චවට ශබ්ද වෙන්නේ නැහැ කියලා එච්චවට අයින් කරන්න. දැන් එච්චවට නැහැ කියලා හිතන්නකෝ. එතකොට මේ ටික විතරනේ තියෙන්නේ. අව. එතකොට එච්චවට නැත්තම් පටන් ගන්න තියෙන්නේ ඕවලින්නේ. ඉතින් ඕවලින් පටන් ගන්න එච්චවට නැහැ කියලා හිතන් ඇද්දානවා. ඒක තමයි හික් කරන්න තියෙන්නේ. ඒක ශබ්ද කරන්නේ අව කියලා. එතකොට අපි ගන්නෙ එන්නව. ඒක තේරුම පැයක් කියන එක. ඊළඟට තව වචනයක් ගමුකෝ. ඔන කියන වචනේ මෙතනත් එච්චකුර සයිලන්ට්. එච්චකුර සයිලන්ට් වුනහම එච් නෑ. ඒ කියන්නේ එච් නැත්තම් ඌ ඇවිල්ලා තියෙනවා. ඌව කොහොමද එන්නේ ගන්න? නැවත ශබ්ද කරන්නේ ඔන කියලා. එතකොට ඒකේ තේරුම අපි නිකන් ගෞරවයක් කියලා හල්කා යන්නක් කියලා. එමුනම් අපි දැන් දැනගත්තා අ සහ එන් යොදනවා හල්කා යන්නක් එන්න. එතකොට හැම වෙලේම අ ගන්නවා. එන් ගන්න කොයිලාටද? ඒ ඊ අයි ඕ සහ යූ අකුර අයනට ශබ්ද කරද්දි එච් සයිලන්ට් එච් එනවා. ඒ කියන්නේ ශබ්ද ශබ්ද නොකරන එච් අකුර එනවා. එහෙමනම් ඕගොල්ලෝ මගේ channel එකට subscribe කරන්න. ඊට පස්සේ න වීඩියෝ සියල්ලම නරඹන්න මුලින් ඉඳන් නරඹුවොත් ඕගොල්ලන්ට ලේසියෙන්ම ඉංග්‍රීසි හදා ගන්න පුළුවන්. spoken english ඒ වගේම grammar එක්කලම ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්.